ගෙයක් හදනකොට ගෙදර කිචන් එක සාලට වඩා උස්සන්න හොඳයිද? කිචන් එකෙන් භාර්යාවත් සාලෙන් ස්වාමි පුරුෂයාත් හැඟවෙනවා නම් මොකද්ද මේකේ අර්ථය? ඔයාලට පේන වැඩි පිටිපස්සෙන් මේ තියෙන්නේ මං ඉන්න ගෙදර, මගේ ගෙදර. මේකේ ස්ටෙප් තුනක් තියෙනවා. ඒකට හේතුව මේ ගෙදර තියෙන ඉඩමෙති පිච්ච ස්වරූපය. ඒතර අපි ප්ලෑන් එකක් අඳිද්දි මමත් පුද්ගලිකව වාස්තු බලලා තමයි හැමදේම ප්ලෑන් හැමෝටම ප්ලෑන් එක අඳින්නේ, ඩිසයින් කරන්නේ වාස්තු බලලා. මොකද දකුණු ආසියා රටවල් විදිහට අපි ඒව ගැන විශ්වාස කරනවා. ඒවයි ඇත්ත නැත්ත කෙසේ වෙතත් අපිට ඒක හොයන්න අමාරුයි. නමුත් ඒක හැමෝම සාමාන්‍යයෙන් හරි විශ්වාස කරන නිසා අපි වාස්තු බලලා තමයි ඩිසයින් එකක් කරන්නේ. එතකොට මේ වාස්තු කේන්දරේදී පාරම්පරිකව ආපු වාස්තු ශිල්ප ටිකක් තියෙනවා. ඊට අමතරව කාලෙන් කාලයට මේකට එකතු වෙච්ච දේකුත් තියෙනවා. ඒ වගේම කාලෙන් කාලෙම ඒවා හැලිලන් තියෙකුත් තියෙනවා. ඒක තමයි මේක ස්වરૂපය. එතකොට ඒ වගේම පුද්ගලයන් පුද්ගලයාට වාස්තු බලන විදිහ අනුවත් මේක වෙනස් වෙන සමහර දේවල් වෙනස් වෙනවා. සමහරක් කට්ටිය හරි කියන දේවල් සමහරක් කට්ටිය වැරදි කියනවා. මේකට හරි නියමයක් නැහැ. ඉතින් අපි ඇත්තටම අපි ගෙවල් හදනවා නම් පොඩ්ඩක් මේක ගැන පොඩ හොයලා බලලා ඉගෙන ගන්න එකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අනාගතේ වෙන්න පුළුවන් ගොඩක් කරදර වලින් මිදෙන්න පුළුවන්. මම මේ විදිහට වීඩියෝයක් කරන්නේ මේ තියෙන කමෙන්ට් එකෙන් හින්දා, ඒක ගොඩක් කඩ වැදගත් වෙයි කියලා හිතන නිසා. මෙහෙමයි. ගෙදරක ප්ලෑන් එක ඩිසයින් කරද්දී ගෙදර ස්ටෙප් දානවද නැතුව ස්ටෙප් නැතුව දානවද, එහෙම නැත්නම් බැස්මක් සහිතව හදනවද කියලා තීරණය වෙන්නේ ඉඩමේ තියෙන පිහිටීම අනුව. එක ඊළඟට සමහරක් ක්ලයන්ට්ලා කැමති ගිය තුලේ ස්ටෙප් දාන්න. ඒ ඇරෙන්න වෙන කිසිම හේතුවක් වාස්තු විද්‍යාත්මකව කිසිම සංකල්පයක් නැහැ මේ පරිදාන්න හොඳ නැහැ කියලා. සමහරක් අය කියනවා බැස්මවල් වලට බහින්න තියන්න හොඳ නැහැ, ගිය තුල දාරපස්සේ නැග්මවල් නැග්ගීම් විතරයි තියෙන්න ඕනේ කියලා. නමුත් බෑවුම් සහිත තද බෑවුම් සහිත ඉඩමක මේ දේ ප්‍රැක්ටිකලි කරන්න බෑ. ඒ වගේ තැන්වල පල්ලයට පඩි දාලා කරන එක තමයි සුදුසු. නැත්නම් ලොකු ගාණක් යනවා අපිට ගේ හදාගන්න. අන්තිමට ගේ හදාගන්න වෙන්නේ නැහැ, අත්තිවරම දාලා නවත්තන්න වෙන්නේ සල්ලි ටිකින්. එහෙම දෙයක් තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න අහන එකත් හොඳයි. මේවා හැබැයි අපිට වුණත් දැන් සාමාන්‍ය ප්‍රායෝගිකව හිතන්න පුළුවන් දේවල්. දැන් ඇත්තට මේවායි හරයක් තියෙනවා. දැන් ගෙයක් කියන්නේ ස්වාමි පුරුෂයා භාර්යාව කියන්නේ ගෙදර සමාජය දෙන්නටම ලැබෙන්න ඕනි. නැතුව බිරිඳ කුස්සියට දාලා හොදන්න කරන්න උයන්න කරන්න ඒවට තියලා සාලේ ස්වාම් පුරුෂයා සැපට ඉන්නද? පවුලක් කියන්නේ ඒක නෙමෙයි. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරලා අපි දැන් වාස්තු බලල ගෙයක් හදන්නේ සාර්ථක සතුටින් ජීවත් වෙන්නනේ. ඉතින් එතෙන්දී වෙන් කිරීමක් අවශ්‍යද? එහෙම එහෙම නැහැ. මේ වගේ දේවල් වෙන්නේ ඇත්තරම මේවා ඔලුවට උනට වඩා උලුට දා ගන්න එපා. ඔයාලා උනක් ගෙයක් හදද්දී වාස්තු බලන්න ප්‍රශ්නයක් නැහැ. ඒක මුල් මට්ටමින් ඉවර කරගන්න, ගේ හදන්න කලින් වාස්තු බලන වැඩ ටික ඉවර කරගන්න, ඒවා හරියට කරගෙන ඊට පස්සේ ගේ හදන්න. ඉතින් එහාට වාස්තු පස්සේ පන්නන්න එපා. ඕනර වඩා වාස්තු පස්සේ පන්නන්න ගියොත් ඇත්තරම අපේ පෞල් ජීවිතේ අපි සතුටින් ඉන්න ඉඳාගෙන හදන පෞල් ජීවිතේ විනාශ වෙලා යනවා වාස්තු විද්‍යාවෙන්. ඕනිම දෙයක් ඕනර වඩා ඕනිම නැහැ කියන්නේ ඒක. ඉතින් මට කියන්න තියෙන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍යතාවය අනුව ස්ටෙප් දාගන්න පුළුවන්. එක එකිනෙක එකනාගේ ආසාවල් වෙනස්, අවශ්‍යතා වෙනස්, ඉඩම පිහිටීම් වෙනස්. ඒ අනුව විතරයි ස්ටෙප් වැටෙන්නේ. නැතුව එම සමතැන්න තියන්න ඕනි. නැතුව වෙනස්කම් වෙනවා. එහෙම බිරිඳ ස්වාම පුරුෂයා බිරිඳ හෙලින් ඉන්නේ එහෙම එකක් නැහැ. ඉතින් මං හිතනවා මම කියන්නේ පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වගේ ආයි මොනා හරි කවුරු කමෙන්ට් කරොත් මං හිතනවා මේ වගේ වීඩියෝ එකක් කරන එක දැනුවත් කරන එක සුදුසුයි කියලා.